සංඝ සමාජය නිර්මාණය වී ඇත්තේ වසර දහස් ගණනක් පැරණි සම්ප්‍රදායකට අනුව. එදා රටකල රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දුන්නේ සංඝරත්නය, මහා සංඝරත්නය. කීමනක් තියෙනවා ගරු කථානායකතුමනි, සර්පයා සමගත්, ගින්න සමගත්, යසස් ඇති රජ කුමරුවා සමගත්, සිල්වත් භික්ෂුව සමගත් හොඳින් හැසිරිය යුතුයි කියන කාරණාව. සෙල්ලමට නොයා යුතුයි කියන කාරණාව. දැන් පාලකයෝ මහා සංඝරත්නයට අවවාද අනුශාසනා කරනවා. මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අහගෙන ඉන්න වෙලා තියෙනවා. සංඝ සංවිධානයේ බලය තමයි ස්වාධීනත්වය. භික්ෂුන් වහන්සේට බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධර්මානුකූලව ධර්ම විනය ප්‍රතිපත්තිය තුළ ජීවත් වෙනවා. රාජානං අනුවත්තේතුන් රජතුමාට අනුවර්තනය වන්න. හැබැයි රජතුමා කියන සීලු දේ අනුමත නොකරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. සමහර පාලකයෝ හිතනවා මහා සංඝරත්නයේ පාලකයෝ කියන දේ අහලා ඉන්න ඕනේ කියලා. ඒ විතරක් නෙවෙයි, මේ මහා සංඝරත්නයට නිന്ദා අපහාස පරිභව කරන අයට මම කියන්න කැමතියි, පරාභව සූත්‍රය හරි වසල සූත්‍රය හරි කියවන්න කියලා. ඒ නිසා සිවුරු ඇඳගත් මොකද කිව්වේ බට්ටෝ කියන කතා, මම හිතන්නේ ඒ විදිහට මහා සංඝරත්නය ආමන්ත්‍රණය කිරීම නුසුදුසුයි.